Hello everyone. Welcome back to my channel Pink Room. අද මම කතා කරන්න යන්නේ ගොඩක් ඕගොල්ලෝ මගෙන් අහපු ප්‍රශ්නයක් ගැන. මගේ බබාගේ ear pierce කරේ කොහොමද? නැත්නම් බබාට කරාබු දැම්මේ කොහොමද කියලා. ගොඩක් දෙනෙක් මට Instagram එකේ messages එවලා තිබුණා. මම ඒ message ඔක්කොම කියෙව්වා. හැබැයි මට reply කරන්න පුළුවන් උනේ කීප දෙනෙක්ට විතරයි. ඉතින් ඒක නිසා මම හිතුවා ඒ ගැන video එකක් කරන්න ඕනි කියලා. එන්න අද අපි කතා කරමු කොහොමද බබෙක්ගේ ears pierce කරන්න කියලා Pink Room තුලේ. Pink Room. බබෙක්ට කරාබු දානවා කියන්නේ දෙමාපියන්ට හරීම සුවිශේෂී දෙයක්. ඉතින් ඒ වගේම තමයි ඒ කරාබු දාන අවස්ථාව ගැන හරියට ගැටලු තියෙනවා ගොඩක් දෙමාපියන්ට. ඒ වගේම මමත් ගොඩක් worry වුණා අපේ බබාට කරාබු දාන කලින්. ඉතින් එතන තියෙන ලොකුම worry එක තමයි මේ කරාබු දාන්න සුදුසුම වයස මොකද්ද කියන එක. ඉතින් ඒක ප්‍රශ්නේ මටත් ආවා. ඉතින් මම හොයලා බලනකොට ගොඩක් කට්ටිය කිව්වේ ડોක්ටර්ස්ලා පවා කිව්වේ මාස 6න් පස්සේ ඕනම කාලෙක කරාබු දාන්න පුළුවන් කියලා. ඉතින් මගේ බබාට මෞර්යයට අපි මාස 6න් පස්සේ මාස 7 විතර තමයි කරාබු දාන්න එකගෙන ගියේ. ඉතින් දෙවනි worry එක තමයි කොහෙද මේ piercing කරන්න සුදුසුම තැන කියන එක. ඉතින් ear pierce කරන තැන් තියෙනවා ගොඩක් salons තියෙනවා private කරන කට්ටිය ඉන්නවා doctors ලා කරනවා. මගේ personal opinion එක අපි කරේ hospital එකක pediatrician doctor කෙනෙක් තමයි කරේ. ඉතින් අපිට කිසිම බයක් උන්නේ නැහැ අපිට කිසි ප්‍රශ්නයක් උන්නේ නැහැ ඒක නිසා ඉතින් මම recommend කරන්නේ doctor කෙනෙක් ලවා මේ දේ කරවගන්න කියලා. ඉතින් ඊළඟ worry එක තමයි බබාට රිදෙයිද කියලා. ඒක හරිම emotional. ඉතින් අම්මලා හරි බයයිනේ බබාලට රිදෙනවට. අර සින්දුකුත් තියෙන්නේ කන විදින වෙලේ කඳුළු ගඟේ පතුල් බැලුවද කියලා. ඉතින් ඒක තමයි ඊළඟ ලොකුම worry එක මමත් හරි බයෙන් හිටියේ බබාට රිදෙයි කියලා. ඇත්තටම රිදුනේ අපිට බබා නම් චුට්ටක්වත් ඇඬුවේ නැහැ. ඒකට හේතුව තමයි එම්ලා කියලා ක්‍රීම් එකක් තියෙනවා නමින් ක්‍රීම්. ඒ කියන්නේ හිරි වටන ක්‍රීම් එකක් තියෙනවා. ඒක ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම පර්චේස් කරන්න කරාබුව විදින්න යනවා නම් විනාඩි 20කට කලින් එම්ලා ගන්න මේ විදිහට මේ වීඩියෝ එකේ පෙන්වන විදිහට එම්ලා එක ඇප්ලයි කරලා විනාඩි 20ක් ඉන්න. ඊට පස්සේ හොස්පිටල් එකට ගියාම නැවත ඒ නර්ස් ආයෙත් එම්ලා එක ඇප්ලයි කරනවා. ඉතින් ඒකෙන් පස්සේ ඇත්තටම ඒගොල්ලන්ට චුට්ටක්වත් රිදෙන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේත් නැහැ කරාබු දැම්මද නැද්ද කියලා. ඉතින් ඒක නිසා ඒ ගැන බය වෙන්න එපා. අපේ බබාට කරාබු විදින්න ගියාම ওই වගේ මම එයාව කලින් ප්‍රිපෙයා කරගෙන ගියා විනාඩි 20කට කලින් එම්ලා ඇප්ලයි කරගෙන ගියා. ඊට පස්සේ එතන හිටපු නර්ස් කෙනෙක් ආයි ඇප්ලයි කරා. ඉතින් මම වෙච්ච දේ ඔයගොල්ලන්ට දැන් වීඩියෝ එකකින් බලා ගන්න පුළුවන්. එතනදී අපි හොස්පිටල් එකට ගියාම ડોක්ටර් අපිට දෙනවා කරාබු කිහිපයක් තෝරගන්න. ડોක්ටර් ළඟ තියෙනවා ස්ටරලයිස්ඩ් කරපු කරාබු. ඒවයින් ඇලර්ජීස් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මුලින්ම දාන්නේ එහෙම කරාබු දෙකක්. يعني අපි ළඟ තියෙන ගෝල් කරාබු නෙමෙයි. ඉතින් මම එතනින් ලස්සන කරාබු දෙකක් තෝරගත්ත යාට ඊට පස්සේ ටික ඕගලන් බලා ගන්න පුළුවන් අපේ වීඩියෝ එකේ යනවා දැන්. ඊට පස්සේ ડોක්ටර් විශේෂ දෙයක් කරනවා ළමයාගේ කරාබුව විදින ඕනි තැන එයා මාක් කරනවා. ඉතින් ඇත්තටම මම ඒ වෙලාවේ හොඳටම බය වෙලා හිටියේ. බබා නම් ගානක්වත් නැහැ යාට. මම සෑහෙන බය වෙලා හිටියේ. ඒක නිසා මම අරක හරියට බැලුවේ නැහැ. එයාගේ කරාබු දෙක විදපු තැන පොඩි දශමක වෙනසක් තියෙන එක ඇත්තට ලොකු වෙනසක් නෙමෙයි. හැබැයි ඕගොල්ලෝ පුළුවන් නම් ඒක අනිවාර්යෙන් හොඳට බලන්න ඒ මාක් කරන තැන් දෙක හරියට සමව තියෙනවද කියලා. ඉතින් අනිත් ටිප් එක තමයි එයාට ටෝයි එකක් ගෙනියන්න. එයා කැමැතිම ටෝයි එකක් එයා හග් කරන සොෆ්ට් ටෝයි එකක් හරි ගෙනියන්න. ඒතර එයාගේ මනස එයාගේ ඇටෙන්ෂන් එක ඔයාට ටෝයි එකට දාලා මේ ඩිස්ට්‍රැක්ට් කරන්න පුළුවන් බබාව. අනිවාර්යයෙන්ම ටෝයි එකක් අරගෙන යන්න. බබාට කරාබු තෝරගන්නකොට ගොඩාක් ලොකු කරාබු තෝරගන්න එපා. පුළුවන් තරම් පුංචි කරාබු දෙකක් තෝරගන්න. ඒක ඒගොල්ලන්ගේ මූණටත් සයිස් එකටත් ලස්සනයි. ඒ වගේම ආරක්ෂාවට. මම මට වෙච්ච දෙයක් කියන්නම්. මම බබාට රෑ ෆීඩ් කරනකොට මගේ නයිට් ඩ්‍රෙස් එකේ තිබුණු ලේස් එකකට බබාගේ ඉයර් එක පැටලුණා. පැටලිලා ඉයරින් එක පැටලිලා ඒක ඇදිලා ගැලවුණා.
ඉතින් එතකොට එයාගේ චුට්ටක් ලේත් ආවා. මම ගොඩාක් බය වුණා සහ මම ගොඩාක් පසුතැවුණා ඇයි මෙච්චර ඉක්මනට බබාට ඉයරින්ග්ස් දැම්මේ කියලා. ඉතින් එහෙමත් වුණා. ඒක නිසා අපි හරි කෙයාර්ෆුල් වෙන්න ඕනේ. ඉතින් භයානකම දේ තමයි ඒගොල්ලෝ තනියෙන් ඒක ගලවගෙන ගිල්ලොත් ඒක චෝකින් හැසඩ් එකක්. ඉතින් ඒක නිසා අපි හරිම පරිස්සම් වෙන්න ඕනේ බබාගේ කරාබු තෝරගන්නකොට. ස්පෙෂලිම ඒගොල්ලන්ට ඒක ගලවන්න බැරි වෙන විදිහට අපි ඒක වග බලා ගන්න ඕනේ. ඉතින් ඔය සිද්ධිය නිසා මට ඇත්තටම හිතුණා සමහර විට ගොඩක් හොඳයි අපි ඒගොල්ලන්ට තේරෙන වයස වෙනකන් හිටියනම් කරාබු දාන්න කියලා. ඉතින් හැම එකකම වාසි අවාසි තියෙනවා. අපේ බබා මාස 7ක් නිසා එයාට තේරුණෙත් නැහැ සහ එයාට ඒ කරාබු දෙක මං හිතන්නේ තව ටික දවසක් යනකොට ඒක එයාගේ මැගේ කොටසක් බවට පත් වෙයි. තවත් වරි එකක් තමයි දෙමාපියන්ට තියෙන්නේ කරාබු දැම්මට පස්සේ මොකද කරන්න කියලා. ඒක කොහොමද අපි තුවාලේ පැසවන්නේ නැතුව පරිස්සම් කරගන්නේ කියන එක ලොකු චැලෙන්ජ් එකක්. ඉතින් ඕගලන්ට කරන්න තියෙන්නේ හැමදාම වගේ ඒක සබන් ගාලා හොදන්න ඕනියම ස්ථානය. ඊට පස්සේ මම නම් කරේ කොටන් බඩ් එකක් යූස් කරලා තමයි පිහදැම්මේ. හොඳට ඩ්‍රයි කරන්න ඕනේ. හොඳට තුවාලේ වේලෙන්න ඕනේ. ඉතින් ඒ වගේ හැමදාම කරනකොට අපිටම දැන් දවසක් කර දවසක් කරාබුව කරකවන්න ඕනේ. ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. දවසක් කර දවසක් කරාබුව කරකවන්න ඕනේ. ඉතින් පළවෙනියට දාන කරාබු දෙක අඩුම තරමේ සති 6ක් දාලා තියාගන්න ඕනේ. ඒක ගලවන්න නැතුව. මම දන්නවා මගේ එක යාළුවෙක්ගේ බබෙක් කොමරෙම ඇදලා කරලා එයා එක දවසකට කරාබෝ ගැලෙව්වා ඒ බබාට. ඇත්තටම ඒ පියර්ස් කරපු එක ආයි නැවත එකතු වෙලා තිබුණා. එයාට බැරි වුණා ආයි දාන්න කරාබෝ. එයාට ආයි හොස්පිටල් යන්න වුණා, ආයි ඩොක්ටර් කෙනෙක් ළඟට යන්න වුණා. ඉතින් ඒක නිසා එහෙම කරාබෝ ගලවලා ගොඩක් දවස් තියන්න එපා. අනිවාර්යයෙන්ම සුද්ධ කරලා කරාබෝ දාන්න. කරාබු දානවා නම් චේන්ජ් කරනවා නම් බබාලගේ පුංචිම බබාලා නම් අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ නිදාගත්තාම කරන්න. කවදාවත් ඒගොල්ලෝ ඇහැරිලා ඉන්න වෙලාවක් කරන්න එපා. ඒක සේෆුත් නැහැ සහ ඕගලන්ට තරම ලේසි ඒගොල්ලෝ නිදාගෙන නම් ඉන්නේ. බබෙක්ට කරාබු දාන එක හරිම විශේෂ දෙයක්. ඒ වගේම හරිම වගකීමක්. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඕගොල්ලෝ යම් කිසි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. මොන හරි තව ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම ඒවට රිප්ලයි කරන්නම්. ලබන සතියේ අවුරුදු නේද? ඉතින් අපි ලයිව් වෙනවා මමයි ධනංජයයි මෞර්යයි. අවුරුදු දවසේ ඕගලන්ට පර්සනලි සුබ පතන්න පින්ක් රූම් තුලින්. ඉතින් අනිවාර්යෙන් අපිත් එක්ක මේ ලයිව් වීඩියෝ එකට ඕගොල්ලෝ එකතු වෙයි කියලා මම විශ්වාස කරනවා. I'll see you next week. Bye.